නැවැත්තුවේ මේ රෙකෝඩින් එක ඔන් කර ගන්න අමතක වුණා මට ඒක නිසා හරි පැස්කලීනිය කියලා පුතේ මෙතන පැස්කලීනිය තමයි පුතේ ලොව ප්‍රථම යාන්ත්‍රික ගණිත කර්ම උපකරණය උතර ඇහුවත් පුතේ පේපර් එකේ ලොව ප්‍රථම ගණිත කර්ම උපකරණය වන්නේ ලොව මුල්ම ගණිත කර්ම උපකරණය තමයි ඇබකසය අර ඝන කරාමුව වගේ ගණන් හදන උපාංගය ලෝ ප්‍රථම යාන්ත්‍රික ගණිත කර්ම උපකරණය තමයි පැස්කලීනය එබැවින් පැස්කලයින් මැෂින් කියන එක පැස්කලීනය මේ තියෙන පුතේ පැස්කලීනය මේක මුල්ම කාලේ හඳුන්වන්නේ ආකලන යන්ත්‍රය කියලා පස්සේ කාලෙක පැස්කලීනය ලෙස හඳුන්වනවා මොකද මේක හොයාගන්නේ බ්ලේස් පැස්කල් නිසා මේකට කරන්න පුළුවන් පුතේ ගණිත කර්ම දෙකයි අපි මේ නෝට් එක ලියලා තියෙන්නේ ගණිත කර්ම දෙකයි එකතු කිරීම සහ අඩු කිරීම පස්සේ කාලෙක මේක වැඩි දියුණු කරනවා පුතේ ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් කියලා කෙනෙක් ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් මේක වැඩි දියුණු කරන්නේ එකතු කිරීම අඩු කිරීම පමණක් නෙවෙයි ಗುಣ කිරීම සහ බෙදීම කරන්න පුළුවන් විදියට උතන මේ යන්ත්‍රය පස්සේ කාලෙක හඳුන්වන්නේ පුතේ ස්ටෙප් රෙකෝනර් කියලා ඒක ඔයාලගේ අහන්නේ නැහැ බෑ 1674 දී ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් ආකලන යන්ත්‍රය වැඩි දියුණු කරනවා එකතු කිරීම අඩු කිරීම පමණක් නෙවෙයි ಗುಣ කිරීම සහ බෙදීම් කරන්න පුළුවන් විදියට ඒක මතක තියාගන්න ඕනේ ඊට පස්සේ ජෝෂප් ජැක්වාඩ් කියලා කෙනෙක් ඉන්නවා පුතේ එයා 1801 දී මෙයා ප්‍රංශ ජාතිකයෙක් මෙයා නිර්මාණය කරනවා යන්ත්‍රයක් රෙදි වියන්න මොකද මෙයා රෙදි වියන කර්මාන්ත ශාලාවක් තියෙන කෙනෙක් එයාට ඕන පුතේ රෙදිවල විවිධ රටා මෝස්තර නිර්මාණය කරන්න ඒක නිසා ජෝෂප් ජැක්වාඩ් නිර්මාණය කරන යන්ත්‍රයක් මේ යන්ත්‍රයේ නම තමයි මේ යන්ත්‍රයට භාවිතා කරන සංකල්පය තමයි සිදුරුපත් සංකල්පය නෝ පංච කාඩ් සිස්ටම් ඔයාලා දන්නවනේ පුතේ අර පංචායකකින් අපි කොළ සිදුරු කරාම අන්න ඒ එන සිදුරු වගේ සිදුරු කරන ලද කාඩ්පත් ටිකක් තමයි මේ භාවිතා වෙන්නේ අපි ඔකට කියනවා පංච කාඩ් සිස්ටම් එක කියලා පංචායකකින් පංච කරපු කොළ වගේ ඊට පස්සේ මේ අවුට්පුට් එක දෙන්න ඒ කියන්නේ එලියට මොනවා හරි දෙන්නේ මේ සිදුරු කරපු කාඩ්පත් 1980 ගණන් විතර වෙනකම් පුතේ කම්පියුටර් වල මෙන්න මේ ක්‍රමය භාවිතා වෙලා තියෙනවා මේක හොයාගන්නේ ජෝෂප් ජැක්වාඩ් කියන කෙනා හරි ජෝෂප් ජැක්වාඩ් හොයාගන්නවා සිදුරුපත් සංකල්පය ජෝෂප් ජැක්වාඩ්ගේ මෙන්න මේ සිදුරුපත් සංකල්පය භාවිතා කරලා 1822 දී පුතේ චාල්ස් බැබේජ් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක් ඉන්නවා එතන මේ චාල්ස් බැබේජ් හදනවා පුතේ පරිගණක යන්ත්‍රයකට ආකෘතිය ඔය පේන්න තියෙන්නේ ඒ පරිගණක යන්ත්‍රයේ ආකෘතිය මේකේ නම තමයි ඩිෆරන්ස් එන්ජින් ඩිෆරන්ස් එන්ජින් අපි ගැස තියෙ මේ කතා කරා මේ ඩිෆරන්ස් එන්ජින් එක පුතේ අඩි 6ක් විතර උසයි ඔය පින්තූරේ පේන ඩිෆරන්ස් එන්ජින් එක අඩි 6ක් විතර උසයි මේක යන්ත්‍රයකට ආකෘතියක් පමණයි බැබේජ් පුතේ චාල්ස් බැබේජ් හදන්න ගියේ පරිගණක යන්ත්‍රයක් හැබැයි එයාට යන්ත්‍රය හදාගන්න බෑ එයා ඒක නිසා ආකෘතියක් ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ පරිගණක යන්ත්‍රයක් තමයි නේනම් ගණිතමය උපකරණයක් තමයි නිර්මාණය වෙන්නේ කියලා ඒක 1822 දී බැබේජ් නිර්මාණය කරේ 1833 දී තුනේදී පුතේ බැබේජ් අලුත් උපාංගයක් නිර්මාණය කරනවා ඒ තමයි කොල්ලක් තව එකයි මඩක් තියු. හරි පුතේ අපි කතා කර කර හිටියේ බැබේජ් නිර්මාණය කරන පුතේ යන්ත්‍රයකට ආකෘතියක් ඩිෆරන්ස් එන්ජින් කියලා. 1833 දී චාල්ස් බැබේජ් පුතේ හදනවා තව යන්ත්‍රයක්. ඒක ටිකක් සුවිශේෂී යන්ත්‍රයක්. මොකද මේ යන්ත්‍රයට භාවිතා කරනවා
जोसफ् जैकवार्ड की सिद्रुपत संकल्पे मैं अंतरेट क्या पे एनालिटिकल एंजिन एनालिटिकल है ना एनालिटिकल एंजिन एनालिटिकल एंजिन ने कपते सुविशेषी वेन्ने पारिगण के अंतरे कपते प्रधान कार्यम की पे अक्तियर ना अभी अदरे का खता करने वाई में आदान्य सकसीम प्रतिदान्य आचायने किया इन्हें आदान्य सकसीम प्रतिदान्य आचायने किया इतना मिन्ना में संकल्प टी कपते इद्दा सर से तीस तुने दी बेबेज हदपु पारिगण के तीनों इद्दा अटस निश्चित निश्चित मम किया का हांग इन नोनी वेन वेन देवाल करना बै ये मना मर सिद्ध वेन अहिंकल दान मेकी मेकी आप लमाई की पदने की टिया मैथी वैडा करना सर निश्चित ओए इरियां दिन नारी मनोहारी कर कर माउस से क्या मैं आगे नहीं ना वना अहिंकल दान नो ना मटा पहासु वेन मटा अंदुरा करने पुलवां काउद में कराने किया मगर बते मामो गाने तोर तोर हुआ सामने वेदना ताक्षणे समय ताक्षणे एक මට වැඩ කරන්න පුළුවන් මට යාව අයිංකල දාන්න පුළුවන් හරි පහසුවෙන් ඒ කියන්නේ සා මේ පොඩක් ඒ පාඩමට අවධානය යොමු කරලා ඉන්න හරි වෙන වෙන වැඩ නොකර හරි පුතේ අපි කතා කරේ චාල්ස් බැබේජ් හදනවා 1833 දී ඇනලිටිකල් එන්ජින් කියලා එකක් ඇනලිටිකල් එන්ජින් එක පුතේ සුවිශේෂී ඒ ඇයි මම ඉස්සලා කිව්වා ආදානය සැකසීම ප්‍රතිදානය ආචයනය කියලා संकल्प टिकक में यंत्र है तीनों आदत्य है ना परिगणक वाला पुते वो यह संकल्प टिकक में एविडिये टम तीनों कैसा अभी चार्ल्स बेबेज टक किया ना वया पुते देंग इद्दा सर दे दिस तुने दी होया गत संकल्प ऐता माई आदत्य तभी पाविच करान एक ऐसा अभी बेबेज टक किया ना वह ऐता माई परिगणक ये पिया किया उधर परिगणक ये पिया ले सब पुते चार्ल्स बेबेज जो हंदुनवन ने एनालिटिकल इंजिन ने को होया गत पामनी निवे बेबेज टे पुलवांग में ना वा एक नालू संकल्प टिका खंडुनुआ दिन ये संकल्प तमाई आदान्य सकसीम प्रतिदान्य आचायन्य कियन मैंने मैं संकल्प खंडुनुआ दिन वा तेक्कम तमाई अपि याट परिगण के पिया कियल कियन मैंने फादर ऑफ कंप्यूटर चार्ल्स बेबेज ऐसा यह तमाय पुते परिगण के सुविशेषी संकल्प टिका खंडुनुआ एडा ऑगस्टा कियल या गए नाम एडा ऑगस्टा लाउलेस कियल अतर में एडा ऑगस्टा लाउलेस या निर्माणे करना उपदे बेबेज के परिगण के यात्र मुलीमो परिगण का वर्ष रहा ना देन पुत्र वाला हम हमें दान ना वा अभी कंप्यूटर का गत्ता अभी फोन ने का गत्ता पुत्र एके सॉफ्टवेयर नेतनम एके वर्ष रहा हाँ टिका नेतनम उका वर्ष करा निने एके एके याकड़ क्या ली गोड़ा नम प्लास्टिक क्या ली गोड़ा वितरण एक अपुते वैध करण ना नाम वैध सटाहन नोन उपदेश देन नोन देंग वो याल टा पुते अम्मताता गुरुवरु उन्ची काली नामो उपदेश देना वानी मै विद्या वैध करण ना किया ला पारिगणक वल्टा ते हमन पारिगणक या क्रियात्मक वेन नोने कोहमद किया ला उपदेश देन नोनी अने उपदेश देन ना मुलीम उत्साह करने वा मै एडा ऑगस्टा लाउलेस या चार्ल्स बेबेज की एहलिया तर बेबेज के पारिगणक यट මුලින්ම වැඩසටහනක් නිර්මාණය කරන්න උත්සාහ කරන කෙනා තමයි ඇඩා ඔගස්ටා ලව්ලේස් කියලා කියන්නේ. ඒක නිසා පුතේ අපි ඇඩා ඔගස්ටාව හඳුන්වනවා ලෝක ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය කියලා. ලෝකේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය තමයි ඇඩා ඔගස්ටා ලව්ලේස් කියලා කියන්නේ. හරිද ඇඩා ඔගස්ටා. එයා තමයි මුලින්ම පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. उत्तरपुते मेघरी दें सुविशेषी देवाल टिकाक्तिना मतगतियागन नोनी एवं तमाई मूलम गणितकार्म उपकरणे मुकाक्त मुकाक्त पुते मूलम गणितकार्म उपकरणे काठार किया न पुलवा एबकस एबकसे लो प्रथम यांत्रिक गणितकार्म उपकरणे मुकाक्त लो प्रथम यांत्रिक गणितकार्म उपकरणे एपसा लो प्रथम यांत्रिक गणितकार्म उपकरणे කාටද කියන්න පුළුවන් ඇඩින් මැෂි ඔව් ඇඩින් මැෂි ආකලන යන්ත්‍රය පුතේ පස්සේ කාලයක හඳුන්වනවා වෙන නමකින් ආකලන යන්ත්‍රය මොකද පුතේ පැස්කලිනේ ඔව් පැස්කලිනේ ආකලන යන්ත්‍රය පස්සේ කාලයක හඳුන්වන්නේ පුතේ පැස්කලිනේ කියලා හරි ඊට පස්සේ
එතන පැස්කල් ඉනියට ගණිත කර්ම දෙකයි කරන්න පුළුවන් එකතු කිරීම සහ අඩු කිරීම පමණයි හරි ඊට පස්සේ 1801 දී ජෝෂප් ජැකුවාඩ් හොයාගන්නව හරි අපූර්ව සංකල්පයක් මොකක්ද පුතේ මේ සංකල්පය 1801 දී පුතේ ජෝෂප් ජැකුවාඩ් හොයාගන්නව හරි අපූර්ව සංකල්පයක් මොකක්ද සංකල්පය ඔව් සිදුරුපත් සංකල්පය සිදුරුපත් සංකල්පය 1822 දී පුතේ චාල්ස් බැබේජ් හදනවා පරිගණක යන්ත්‍රයකට ආකෘතියක් මොකක්ද මේ ආකෘතියේ නම यंत्र analytical engine analytical engine analytical engine එක හොයාගා analytical engine එකේ තිබුණු සංකල්ප ටිකක් නිසා බැබේජ්ට අපි කියනවා පුතේ පරිගණකයේ පියා කියලා analytical engine එකේ තිබුණු හරි අපූර්ව සංකල්ප ටිකක් නිසා මොනවද පුතේ මේ සංකල්ප ආ සල්මාන් analytical engine එකේ තිබුණු හරි අපූර්ව සංකල්ප ටිකක් මොනවද මේ සංකල්ප ආදානීය සැකසීම ප්‍රතිදානය මොකද ආචයනය ආදානය සැකසීම ප්‍රතිදානය ආචයනය කියන සංකල්ප තිබුණ නිසා තමයි පුතේ අපි බැබේජ්ට කියන්නේ පරිගණකයේ පියා කියලා බැබේජ්ගේ ඉහෙලියක් ඉන්නවා පුතේ මේ එයා තමයි මුලින්ම පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න කවුද මේ බැබේජ්ගේ ඉහෙලියක් ඇඩා ඔගස්ටා කියලා. ඇඩා ඔගස්ටා කියන කෙනා තමයි පුතේ මුලින්ම පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්නේ. මතක තියාගන්න ඕනේ. ඇඩා ඔගස්ටා ලව්ලේස්. අපි කියන එක නිසා එයාට එයා තමයි ලෝක ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය. ලෝකේ මුලින්ම පුතේ පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්නේ ඇඩා ඔගස්ටා. හරි පුතේ 1837 42 අතර කාලයේදී ජෝන් වින්සන් අටානාසොෆ් ක්ලිෆර්ඩ් බෙරි කියලා දෙන්නෙක් එකතු වෙලා හදනව පරිගණකයක් ජෝන් වින්සන් අටානාසොෆ් ක්ලිෆර්ඩ් බෙරි එකතු වෙලා හදන්නේ පුතේ මේ පරිගණක යන්ත්‍රයට කියනව නම ABC කියලා ABC කියන්නේ අටානාසොෆ් බෙරි කම්පියුටර් අටානාසොෆ් බෙරි කම්පියුටර් මේ දෙන්න එකතු වෙලා කියනවා පුතේ අපේ පරිගණකය තමයි ලෝක ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය කියලා ජෝන් වින්සන් අටානාසොෆ් ක්ලිෆර්ඩ් බෙරි එකතු වෙලා පුතේ හදනව යාන්ත්‍රයක්. ඒතර ඒ දෙන්න කියනවා අපේ පරිගණකයලු ලෝක ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය. හැබැයි පුතේ පස්සේ කියනවා මේගොල්ලෝ මේගොල්ලන්ට මේකට බලපත්‍රයක් ගන්න බැරි වුණා කියලා. ඔයාලා දන්නවනේ පුතේ අපි අලුතෙන්ම නිෂ්පාදනයක් කරාම ගන්න බලපත්‍රයක් තියෙනවනේ. මොකක්ද ඒ බලපත්‍රය? පේටන් බලපත්‍රය පේටන් බලපත්‍රය ඔව් ජෝන් වින්සන් අටානාසොෆ් පුතේ බැරි වෙලා තියෙනවා මේ පේටන්ට් එක ගන්න. හරි ජෝන් වින්සන් අටානාසොෆ් ක්ලිෆර්ඩ් බෙරිට පේටන්ට් එක ගන්න බැරි වෙලා. ඒක නිසා අපි ඒක සලකන්නේ නැහැ ලෝ ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය කියලා. හැබැයි පුතේ හාවර්ඩ් කියලා විශ්වවිද්‍යාලයක් තියෙන ඇමරිකාවේ. මේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉන්නව පුතේ හෝවර්ඩ් ඒකන් කියලා කෙනෙක්. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හෝවර්ඩ් ඒකන් හෝවර්ඩ් ඒකන් IBM කියලා සමාගමක එයාගේ යාළුවෝ ටිකක් එකතු වෙලා IBM අහලා තියෙන පුතේ IBM IBM කියන්නේ පුතේ International Business Machine කියන එක IBM International Business Machine පුතේ මේ IBM සමාගමේ සගයෝ ටිකක් එකතු වෙලා හෝවර්ඩ් ඒකන් එයා වැඩ කරන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලේ හාවර්ඩ් විශ්වවිද්‍යාලේ වැඩ කරන හෝවර්ඩ් ඒකන් IBM සමාගමේ යාළුවෝ එක්ක එකතු වෙලා හදනව පරිගණකයක්. ඒකේ නම තමයි පුතේ ඔටෝමැටික් සිංහලෙන් කියන ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය. ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල්ඩ් කැල්කියුලේටර් කියලා. එකපාර නම මතකුණා. හරි ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල්ඩ් කැල්කියුලේටර්. අපි සිංහලෙන් කියනවා පුතේ නම ස්වයංක්‍රීය
අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය මේක පුතේ සුවිශේෂී යන්ත්‍රයක් මොකද මේ කාලෙ වෙද්දි පුතේ පරිගණක ලෝකයේ අලුත් අලුත් පරිගණක වේගයෙන් වේගයෙන් නිර්මාණය වෙනවා ඉතා වේගවත් පරිගණක නිර්මාණය වෙනවා හරිද අද කාලෙත් එහෙමනේ අලුත් අලුත් පරිගණක ඉතා වේගෙන් කියන්නේ තාක්ෂණය වෙනස් වෙනවා පුතේ වේගය ඒ කාලෙත් එහෙමයි පරිගණක හදන කාලේ 1942 දී වගේ පුතේ මේ වේගයෙන් පරිගණක නිර්මාණය කරනවා එතරපතේ මේ පරිගණකය ඒ කියන්නේ ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර් එක මේක පුතේ අවුරුදු 15ක් විතර එක දිගට පරිගණක ලෝකයේ තියෙනවා සමයා සුවිශේෂී යන්ත්‍රයක් ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර් කියලා කියන්නේ අපි මේ යන්ත්‍රය පස්සේ කාලෙක හඳුන්වන්නේ මාක් 1 කියලා මාක් 1 කිව්වම තමයි පුතේ ආ ජනප්‍රිය වෙන්නේ උතර මතක තියාගන්න ඕනි 1937 42 වගේ කාලයේදී හදනවපුතේ යන්ත්‍රයක් ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය ඉරිගහන පේපර් වල පුතේ අහනවා ඉඳලා හිටලා ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය පසු කාලීනව හැඳින් වූ නම මේක පුතේ පස්සේ හඳුන්වන්නේ මාක් 1 මාක් 1 කියලා හරි ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය කියන එක පුතේ මේ කාලේ 1946 දී ඇමරිකාවේ පෙනිසිල්වේනියා කියලා විශ්වවිද්‍යාලයක් තියෙනවා. මෙන්න මේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ තියෙනවා විද්‍යුත් ඉංජිනේරු අංශයක්. ඇමරිකාවේ තියෙනවා පුතේ පෙනිසිල්වේනියා කියලා විශ්වවිද්‍යාලයක්. මේකේ තියෙන විද්‍යුත් ඉංජිනේරු අංශයක් අන්න ඒකේ හදනවා පරිගණකයක්. ඒ පරිගණකයේ නම තමයි පුතේ ඉනියක් කියලා කියන්නේ. ඉනියක්. ඉනියක් පරිගණකයේ එක සුවිශේෂී පුතේ ඒ මොකද ඒගොල්ලෝ අලුත් මලුත් නම ඉනියක් ඉනියක් කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රොනික නියුමරිකල් ඉන්ටිග්‍රේටර් ඇන්ඩ් කැල්කියුලේටර් කියලා ඉලෙක්ට්‍රොනික නියුමරිකල් ඉන්ටිග්‍රේටර් ඇන්ඩ් කැල්කියුලේටර් අතර පුතේ මේ ඉනියක් පරිගණකයට භාවිතා කරනවා සුවිශේෂී විද්‍යුත් උපාංගයක් ඒ තමයි පුතේ රික්තක නල කියලා කියන්නේ 1946 ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ හදපු ඉනියක් පරිගණකයට භාවිතා කරනවා පුතේ සුවිශේෂී විද්‍යුත් උපාංගයක්. ඒ විද්‍යුත් උපාංගයේ නම තමයි රික්තක නල. මෙන්න මේ රික්තක නල පාවිච්චි කරපු පරිගණක වලට පුතේ අපි කියනවා පළමු පරම්පරාවේ පරිගණක කියලා. රික්තක නල භාවිතා කරන පරිගණක වලට පුතේ අපි කියනවා නම පළමු පරම්පරාවේ පරිගණක. පළමු පරම්පරාවේ පරිගණක මතක තියාගන්න ඕනේ. උතර පළවෙනි පරම්පරාව පුතේ බිහි වෙන්නේ රික්තක නල භාවිතයත් සමග. රික්තක නල වලට පුතේ අපි ඉංග්‍රීසියෙන් කියනවා නම වැකුම් ටියුබ් කියලා. VACW වැකුම් ටියුබ් රික්තක නල. උතර වැකුම් ටියුබ් භාවිතා කරන කම්පියුටර්ස් තමයි පුතේ පළමු පරම්පරාවේ පරිගණක කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට මෙතනින දූලපතාට ප්‍රශ්නයක් ඇති. තොර මෙතනින් නම් පළවෙනි පරම්පරාව පටන් ගන්නේ කලින් තිබුණු පරම්පරාවන් මොනවද කියලා නේ දැන් මෙතනින් ළමයෙක් කවුරුත් මගෙන් ප්‍රශ්න අහුවේ නැහැ නේ සමහරට එහෙම හිතේ ඇති හරිද මගෙන් සමහර ළමයි ඔහොම ප්‍රශ්න අහලා තියෙනවා උගන්වත් තොර ඔයාලට තියෙන ප්‍රශ්න පුතේ මගෙන් අහන්න මම දැන් මොනව හරි කිව්වම පුළුවන් තරම් උත්තර දෙන්න උත්සාහ කරන්න ඔයි මයික් එක ඔන් කරලා හරි මොකද අපි කතා බහ කරමින් හිටියොත් ඔයාට කිසිම නිදිමතක් දැනෙන්නේ කවුරුත් නැහැ. ඒ වගේම ඔයාට මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න දැනගන්න පුළුවන්. හරි දැන් මේ එක පුතෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා මේක පාඩමට දාලා එකක් නෙවෙයි කොච්චර පිටු ප්‍රමාණයක් කියන්න ඕනද කියලා. මම ඒ හැම එකම බලමින් තමයි පාඩම කරගෙන යන්නේ. මම ඒක තව ටිකකින් කියන්නම් පුතේ නෝට් එක ලියන්න හදද්දි. හරි නෝට් එක ලියද්දි. උතර මේ මතක තියාගන්න ඕන පුතේ දැන් අපි කතා කරේ පළවෙනි පරම්පරාව ගැන. රික්තක නල භාවිතා කරන පරිගණක එතනින් එහාට තියෙන පුතේ කලින් තිබුණේ අපි කියන බිඳුවෙනි පරම්පරාව. අපි ඒක පරම්පරාවක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි සමහර පොත්පත්වල ඒක සඳහන් කරනවා බිඳුවෙනි පරම්පරාව කියලා. Zero generations computer කියලා. එසා එතනින් එහාට අපි පළවෙනි පරම්පරාව ඉඳන් තමයි පුතේ අපි කතා කරන්නේ. හරි? ඒ බිඳුවෙනි පරම්පරාව ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ඒ පරම්පරාවවලදී භාවිතා කරපු උපාංග ගැන නේද? ඒ පරම්පරාවල තිබුණු ඔව් දැන් ඒක දැන් ඒව තියෙනවා පුතේ කෞතුකාගාරවල නැතු ඒව ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනේව නැහැ හරිද පරිගණක කෞතුකාගාරවල
ඕවා තියෙනවා අන්තර්ජාලයට කියලා බලුවොත් පින්තූරේම තියෙනවා දැන් මේ පුතේ භාවිතා කරන්න පුළුවන් නෑ ඒ කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි පරම්පරාවේ පරිගණකයෙකුත් පුතේ හඳුන්වා දෙනකොට ඒක ගබඩා කරන්න ඉඩ දැන් ඔයාට හිතුනොත් ඒක එක පරිගණකයක් පුතේ ටොන් 10ක් විතර බරයි ටොන් 5ක් 10ක් බරයි එක පරිගණකයක් සාමාන්‍යයෙන් ඉනියක් පරිගණකයක් ටොන් 5ක් විතර බරයි يعني කිලෝ 5000ක් මේ පරිගණකයක් තියලා තියන්න පුතේ අඩි 30යි 50 විතර කාමරයක් යනවා උතර පරිගණකයේ ප්‍රමාණය තේරෙනවනේ සාද කාලයව භාවිතා කරන්න බෑ අර කෞතුකාගාරවල යම් යම් පරිගණක කොටස් දක්ින්න ලැබෙනවා හරි පුතේ අපි කතා කරමින් ආවේ මම කිව්වා චාල්ස් බැබේජ් හදනවා පරිගණක යන්ත්‍රයක් 1833 දී දැමට උත්තර ඕනි Taman දන්න විදියට කියන්න චාල්ස් බැබේජ් 1833 දී පරිගණක යන්ත්‍රයක් හදනවා පුතේ යන්ත්‍රේ නම චැට් එකේ ටයිප් කරනවට වඩා මට උත්තරේ දෙනව නම් හොඳයි යන්ත්‍රේ නම මොකද යන්ත්‍රේ නම ඇනලිටිකල් එන්ජින් ඕ ඇනලිටිකල් එන්ජින් ඊට පස්සේ වැබේජ් එකේ ඉහෙලියක් ඇඩා ඔගස්ටා කියන කෙනා මේකට පරිගණක වැඩසටහනක් නිර්මාණය කරනවා මම කිව්වා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු හොවාඩ් ඒකන් එයාගේ යාළුවෝ ටිකක් එක්ක එකතු වෙලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු හොවාඩ් ඒකන් එයාගේ යාළුවෝ ටිකක් එක්ක එකතු වෙලා හදනවා ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය කියලා එකක් ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය පස්සේ කාලයක හඳුන්වපු නම මොකක්ද මාක් 1 ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය පුතේ පස්සේ කාලයකදී හඳුන්වපු නම මොකක්ද මාක් 1 මාක් 1 ඔව් මාක් 1 කියලා තමයි පස්සේ කාලයක හඳුන්වන්නේ පුතේ ඊට පස්සේ මම කිව්වා මොමි වැදගත්ම කරුණු තමයි ආයි අහන්නේ 1946 ඇමරිකාවේ පෙනිසිල්වේනියා කියන විශ්වවිද්‍යාලයේ නිර්මාණය කරන යන්ත්‍රයක් මොකක්ද මේ යන්ත්‍රයේ නම පුතේ ඇමරිකාවේ පෙනිසිල්වේනියා කියන විශ්වවිද්‍යාලයේ හදනම යන්ත්‍රයක් මං අහන්නේ යන්ත්‍රේ නම ආසිසරු මට කියන එක ඇහෙන්නේ නැහැ 1946 දී පුතේ හදනම යන්ත්‍රයක් ඉනියක් කියලා ඉනියක් ඉනියක් යන්ත්‍රයේ පුතේ සුවිශේෂී විද්‍යුත් උපාංගයක් තියෙනවා මොකක්ද මේ විද්‍යුත් උපාංගය රික්තක නල හරි ඉනියක් පරිගණකයේ තියෙන පුතේ සුවිශේෂී විද්‍යුත් උපාංගයක් මේ විද්‍යුත් උපාංගය තමයි රික්තක නල එහෙම නැත්නම් වැකුම් ටියුබ් කියලා කියන්නේ ඉතින් මතක තියාගන්න ඕනේ අපි වැකුම් ටියුබ් භාවිත කරපු පරිගණක වලට කියනවා පුතේ පළමු පරම්පරාවේ පරිගණක කියලා මම ඔයාලට පෙන්නන්නම් වැකුම් ටියුබ් එකක් පින්තූරයක් වැකුම් ටියුබ් එහෙම පුතේ අපි ගාව නැහැ ඒව තියෙනවා ඔය මම ඉස්සලා කිව්වා වගේ කෞතුකාගාරවල මොකද වැකුම් ටියුබ් එකක් නම් හොයාගන්න බැරි කමක් නැහැ ඒක සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් වැකුම් ටියුබ් එකක් හරි මේ තියෙන පුතේ රික්තක නල අපි පළවෙනි පරම්පරාවේ භාවිතා කරපු පරිගණකවල මෙන්න මේම රික්තක නල කියන්නේ ඇතුලේ තියෙන පුතේ රික්තකය හිස් අවකාශයක් මෙන්න මේ රික්තක නල භාවිතා කරපු පරිගණකවලට තමයි පුතේ අපි කියන්නේ පළමු පරම්පරාවේ පරිගණක කියලා. එතනින් එහාට අපි පරිගණක පුතේ වර්ග කරන්නේ මේ භාවිතා කරන විද්‍යුත් උපාංගය සැලකිල්ලට අරගෙන එක් එක් පරම්පරාවලදී භාවිතා කරපු විද්‍යුත් උපාංගය සැලකිල්ලට අරගෙන තමයි අපි පරම්පරාවන් වර්ගීකරණය කරන්නේ. මම තව ටිකකින් මේ ටික පෙන්වන්නම්. එක් එක් පරම්පරාවල භාවිතා කරපු විද්‍යුත් උපාංගය මොකක්ද කියලා. හරි. අපිට එදා අන්තිමන නෝට් එකේ ලියලා ඇති 1801 දී අර ජෝෂප් ජැක්වාඩ් සිදුරුපත් සංකල්පය හොයාගත්ත එක ගැන. මොකද මේක තමයි අන්තිමට ලියලා තියෙන්නේ. මට කියන්න පුතේ ওই පොතේ කවුරු හරි කෙනෙක් කියන්න මං හිතන්නේ මේ මුලම ඉඳන් හිටපු ළමයෙක් කියනවා නම් වැඩිය හොඳයි මම සිසුරු වගේෂා ඒගොල්ල මුලම ඉඳන් හිටිය මට මතක හැටියට හරි එහෙම ළමයෙක් මට කියන පොතේ පිටු කීයක් ගිහිල්ලාද තියෙන්නේ කියලා
CR පොතක්ද අර පොඩි පොතක්ද කියලා කියන්න. දැන්ට නෝට් එක ලියන්න ඕනේ. මා ටියුට් එකක් දුන්නනේ. ඒකට නෙවෙයි. පොතේ නෝට් එක ලියන්න පිටු කීයක් ගිහිලාද කියලා? සර් ටියුට් එක ඔය ටියුට් එක නෙවෙයි පුතේ මං අහන්නේ මේ පොතේ කොච්චර ඉඩක් ගිහිලා තියෙනවද? දැන් ටියුට් එකේ නෙවෙයිනේ අපි අන්තිම තියර ටික ලියාගත්තේ. මම වගේෂා. ටියුට් එක ගන්න සර් මම නම් දීලා දෙන්නේ කැපැත්තේ. අයන තව ලියන්න ඕනේ නේද? තව මදි. මං දත්ත සහ තොරතුරු ගැන කිව්ව මුලින්ම. එහෙම. හරි දැන්ට පුතේ එහෙනම් පරිගණක ඉතිහාසය ගැන දැන් ඔය අද සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවනම් පරිගණක ඉතිහාසය ගැන ලියන්න එක පැත්තක් තියලා ඒ CR පොතක්ද පුතේ? ඕ සර්. හා CR පිටුවක් නම් පොතක නම් එක පැත්තක් තියලා එහෙම නැත්නම් සාමාන්‍ය පොඩි පොතක් නම් පැති දෙකක් විතර තියලා ලියාගමු. කරුණු විදියට ලියන්නේ එනේ පොයින්ට් ෆෝම් ලියන්න පොයින්ට් එකක් දාලා ලියන්න. ලියන්න. මම පුතේ අන්තිමට කියලා ඇත්තේ 1801 දී අර ජෝෂප් ජැක් වාට්ස් දුරුපත් සංකල්පය හොයාගත්ත එක ගැන. එහෙමනේ කියලා තියෙන්නේ. ඔව් සර්. හරි. ඊයම ඊළඟ කරුණ 1822 දී 1822 දී 1822 දී චාල්ස් බැබේජ් චාල්ස් බැබේජ් හරි 1822 දී චාල්ස් බැබේජ් පරිගණක යන්ත්‍රයකට පරිගණක යන්ත්‍රයකට ආකෘතියක් පරිගණක යන්ත්‍රයකට ආකෘතියක් නිර්මාණය කළ අතර ආකෘතියක් නිර්මාණය කළ අතර එය එය ඩිෆරන්ස් එන්ජින් ඉංග්‍රීසියෙන් ලිව්වා සිංහලෙන් ලිව්වත් කමන්නේ නැහැ ඒක නම කියන ඩිෆරන්ස් එන්ජින් ලෙස හඳුන්වනු ලබයි ඩිෆරන්ස් එන්ජින් ලෙස හඳුන්වනු ලබයි ඔ ලියන්න පුතේ හොඳ මේ කියන ඒවා මේ නෝට් එක දෙන්නේ ඩිෆරන්ස් එන්ජින් ලෙස හඳුන්වනු ලබයි මම කිව්වේ පුතේ 1822 22 දී චාල්ස් බැබේජ් මිස්ටර් චාල්ස් බැබේජ් පරිගණක යන්ත්‍රයකට ආකෘතියක් නිර්මාණය කළ අතර එය ඩිෆරන්ස් එන්ජින් ලෙස හඳුන්වනු ලබයි ඔය SMR කියලා ඉන්න එයා නම වෙනස් කර ගන්න ඕනි. ඔය කෙටි නම් වලින් කෙටිම කෙටි නම් වලින් ඉන්නයි නම වෙනස් කර ගන්න ඕනි. තව ටිකකින් මම ඒගොල්ලෝ අයින් කරලා දාන්න. එහෙම නැත්නම්. ඉතින් SMR ඒ වගේ උදාහරණයක්. හරි. ඊළඟ කරුණ පුතේ 1833 දී 1833 දී චාල්ස් බැබේජ් පරිගණක යන්ත්‍රයක් නිර්මාණය කළ අතර සේ 1800 කීයේදීද 1833 දී 33
චාල්ස් බැබේජ් පරිගණක යන්ත්‍රයක් නිර්මාණය කළ අතර නිර්මාණය කළ අතර ඒ සඳහා ජෝෂප් ජැක්වාඩ්ගේ ජෝෂප් ජැක්වාඩ්ගේ අපි නම එහෙම ලියා ගන්න මම මේක පේන දැන් මේක මම අයින් කරා ආයි දාන්න ජෝෂප් ජැක්වාඩ්ගේ සිදුරුපත් සංකල්පය ජෝෂප් ජැක්වාඩ්ගේ සිදුරුපත් සංකල්පය භාවිතා කරන ලදී සිදුරුපත් සංකල්පය භාවිතා කරන ලදී මෙම යන්ත්‍රයේ ආදානය ජෝෂප් ජැක්වාඩ්ගේ ජෝෂප් ජැක්වාඩ්ගේ සිදුරුපත් සංකල්පය සිදුරුපත් සංකල්පය භාවිතා කරන ලදී මෙහි ආදානය ආදානය සැකසීම ප්‍රතිදානය ආදානය සැකසීම ප්‍රතිදානය ආචයනය යන ආචයනය යන සංකල්ප ඇතුළත් විය සංකල්ප ඇතුළත් විය මෙම සංකල්ප සර් මේ යන්ත්‍රයේ ආදානය ආදානය සැකසීම ප්‍රතිදානය ආචයනය යන ආචයනය යන සංකල්ප ඇතුළත් විය සංකල්ප ඇතුළත් විය මෙම සංකල්ප මෙම සංකල්ප වර්තමාන පරිගණකයේ දියුණුවට වර්තමාන පරිගණකයේ දියුණුවට හේතු වූ බැවින් චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස වර්තමාන දියුණුවට හේතු බැවින් චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ඒක ඕන වෙන පාටකින් ලියාගත්තත් ගමන්නේ වෙන පෑනකින් පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබයි හරි හරි හෙමින් කියන්න චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබයි ආයි කාට හරි ලියා ගන්න බැරි වුණා නම් අහන්න මගෙන් ඔය AY AZ දැන් මම කිව්වට යා රීනේම් කරන්නේ නැහැ පුතේ මම මාත් මට මයික් එක ඔන් කරලා පොඩ්ඩක් කතා කරන්න කොහේ නේද රීනේම් කරගන්න බැරි කෙනෙක් දන්නේ
දියුණුවට හේතු වූ බැවින් දියුණුවට හේතු වූ බැවින් චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබයි. हरिपते इलांकारुना पते छेद वगे लिंग छेदेस्टेस्टेस् नम पे मैंने मेके तीन नाम मैंने मेता ना ऑगस्ट लवलेस बेबेज के परिगणक यट बेबेज के परिगणक यट बेबेज के परिगणक यट वेडसटहन निर्माणयट वेडसटहन निर्माणयट उत्साह कलातर वेडसटहन निर्माणयट उत्साह कलातर उत्साह कलातर अय लोव प्रथम परिगणक वेडसटहन शिल्पिनीय लोव प्रथम परिगणक वेडसटहन शिल्पिनीय अय लोव प्रथम පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙස හඳුන්වනු ලබයි. ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙස හඳුන්වනු ලබයි. ඊළඟ කරුණ පුතේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩසටහන් ශිල්පිනිය ලෙස හඳුන්වනු ලබයි. ඊළඟට ලියමු පුතේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඊළඟ කරුණ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ
සේවය කළ සේවය කළ Howard Aiken මට මේ අකුරු ලියා ගන්න අමාරුයි මම වැඩිපුර ටයිප් සිංහලෙන් ටයිප් කරන්න තියෙන සමන් ගන්නනේ හරි Howard Aiken Howard Aiken IBM සමාගමේ IBM කැපිටල් අකුරෙන් ලියන්න IBM IBM සමාගමේ සහාය ඇතිව IBM සමාගමේ සහාය ඇතිව සහායතිව තම යහළුවන් සමග එක්ව තම යහළුවන් සමග එක්ව පරිගණකයක් නිර්මාණය කරන ලදී පරිගණකයක් නිර්මාණය කරන ලදී පරිගණකයක් නිර්මාණය කරන ලදී. එය එය ස්වයංක්‍රීය ස්වයංක්‍රීය අනුක්‍රමික අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය වරහන් ඇතුලේ පුතේ ලියා ගන්න ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර් ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය ඔටෝමැටික් සීක්වන්ස් control calculator ලෙස හඳුන්වනු ලබයි හඳුන්වනු ලැබීය එහෙම ලියමු ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය ලෙස හඳුන්වනු ලැබීය පසු කාලීනව පසුකාලීනව මෙම යන්ත්‍රය පසුකාලීනව මෙම යන්ත්‍රය Mark 1 ලෙස Mark 1 ලෙස නම් කරන ලදී පසුකාලීනව මෙම යන්ත්‍රය Mark 1 ලෙස නම් කරන ලදී. නම් කරන ලදී. හරි. ඔක අන්තිම කරුණ ले लिया रहने पता ही नहीं
ඊළඟක 1946 දී अमेरिकावे पेनिसिल्वेनिया अमेरिकावे पेनिसिल्वेनिया विश्वविद्यालय तुल अमेरिका वे पेनिसिल्वेनिया विश्वविद्यालय तुल विश्वविद्यालय नम पेनिसिल्वेनिया ओ पेनिसिल्वेनिया के लिए विश्वविद्यालय विद्युत इंजीनियर वाशक्ति तीन मोर की पास अने मोर पास हदाने මුල්ම පරිගණකය ඒ කියන්නේ මුල්ම පරිගණකය කියන්නේ පුතේ ඒක ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය. අතරම අපි මේ ඔක්කොම පරිගණක කියලා කිව්වට හදන්නේ කැල්කියුලේටර්ස්. ඔක්කොම නම් තියෙන්නේ දැන් ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර්. ඉනියක් කියන්නේ ඉලෙක්ට්‍රොනික නියුමරිකල් ඉන්ටිග්‍රේටර් ඇන්ඩ් කැල්කියුලේටර්. අපි දැන්ට කියනවා ඉතින් කම්පියුටර් කියලා. හැබැයි මේ ඔක්කොම අපි කැල්කියුලේටර්ස් කියලා තමයි හඳුන්වන්නේ. හරි මම හරි ඉස්සෙල්ලා මේ නවත්කව ඒ පුතා දැන් ඉන්නවත් දන්නේ අයාස් හරි පුතේ ලියමු ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලය තුල විද්‍යුත් ඉංජිනේරු අංශයයි විද්‍යුත් ඉංජිනේරු අංශයක් ඌ එහෙම ලියමු मोर पासले ही मोर विद्युत इंजीनियर वंशक को विद्युत इंजीनियर वंशक तीन अपने देखते हैं ना मोर केला पासला विद्युत इंजीनियर वंशक उन्हें क्या नाम है ऊ मोर पासले ही मोर होंगे मोर पासले ही මේක ලියන්න ගියාම පොඩි ප්‍රශ්නයක් එනවා මේකට මෝර් පාසලෙහි ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ලොව දැන් ඔබ පුතේ වෙන පාඩකින් ලියා ගත්තා නම් හොඳයි ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය लोव प्रथम विद्युत संख्यांक परिगणकय निर्माणे कलातर सो एतोडे पेनिसिल्वेनिया विश्वविद्यालय मूल पासा देखा में काई ना एक अपते में माई ओ एक अतुले दिया ना वा विद्युत इंजीनियर वंशिया पेनिसिल्वेनिया विश्वविद्यालय एक इतना अपते मूर किया ला पास लाख पे नमो හරිද අන්න ඒක තමයි හදන්නේ මගේ 1946 ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලය තුල හරි එහෙමනේ කියන්නේ එතන විද්‍යුත් ඉංජිනේරු වංශයක් වූ
मोर पास लेही आप हो दिया एदास नमस्य हातलिस साई अमेरिका वे पेनिसिल्वेनिया विश्वविद्यालय तुल विद्युत इंजीनियर वंशक को मोर पास लेही लव प्रथम विद्युत संख्यांक परिगणक है लव प्रथम विद्युत संख्यांक परिगणक है विद्युत संख्यांक परिगणक है निर्माण कलातर लो प्रथम विद्युत संख्यांक परिगणक है निर्माण कलातर एय एय इनियक सिंगल एंगे करना मग नया पुत्र हो दे ये इनियक ENIAC इनियक इतने पुत्र किया मैंने का क्लियर काम हो इनियक किया ने किन इनियक इलेक्ट्रॉनिक न्यूमेरिकल इंटीग्रेटर एंड कंप्यूटर है ना कैलकुलेटर अत्र में कैलकुलेटर तो मैं एक आली इनियक लेसा हंदुन मने लादी इनियक लेसा हंदुन मने लादी आप हो बोल डाकी है ना मुझे वाक्य में क्या ना मर्द बुद्धि दम मतलब कहने आ रही थी कि पीली वेल है मंग ये आधार से ना किया ना एदास नमस्य हाथलिस साई अमेरिका वे पेनिसिल्वेनिया विश्वविद्यालय तुला ओ विद्युत इंजीनियर वांशे मोर पास ले ही लो प्रथम विद्युत संख्यांक परिगणक के निर्माण कलातर लेसा हंदुन मने लादी अरे ओया दाह से तमाई क्यों हुए ये इन्हीं है तो ये तमाई क्यों हुए ओ मामूते मैं यार पोताक बलागे नहीं मने वे जब मैं किया ने मांग हितला किया ने एक ऐसा मैं आई आई यहाँ और बॉडी बॉडी पेनास काम मैंने बोलो ये इन्हीं है लेसा हंदुन मने लादी ओया दाह से ना मने लावे किया गा ना बोलूँ बॉडी बॉडी पेनास काम मैं थी එතනම ලියමු පුතේ මෙහි මෙහි සුවිශේෂී මෙහි සුවිශේෂී හෙලෝ හරි පුතේ මේ තාක්ෂණික පහසුකම් මම සපයගෙන කරන්න ඒක නිසා පොඩ්ඩක් සමහර ලවට චූටි වෙලාවක් ගත වෙනවා හරි පුතේ එතනටම ලියමු මෙම පරිගණකයෙහි රික්තක නල මෙම පරිගණකයෙහි රික්තක නල සර් මෙහි සුවිශේෂී එතෙත්තමද ලියන්නේ නෑ එහෙම කිව්වනම් හරි පුතේ මෙහි සුවිශේෂී එහෙමලියමු මෙහි සුවිශේෂී විද්‍යුත් උපාංගයක් එහෙම ලියන්නකො පුතේ මෙහි සුවිශේෂී විද්‍යුත් උපාංගයක්
භාවිතා වූ අතර මේ සුවිශේෂී විද්‍යුත් උපාංගයක් භාවිතා වූ අතර එය රික්තක නල එය රික්තක නල ලෙස හඳුන්වයි. හරි මම මෙහෙම ලියා ගන්න පුතේ රික්තක නල කියලා වැකුම් ටියුබ් කියලා භාවිතා වූ අතර එය රික්තක නල ලෙස හඳුන්වයි. රික්තක නල ලෙස හඳුන්වයි. රික්තක නල ලෙස හඳුන්වයි. හරි. ඔන්න ඔය කරුණ ටික තමයි අපිට මතක තියාගන්න ඕනේ. ඒතර දැන්ට මතක තියාගන්න ඕනේ ඊට පස්සේ පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා වන උපාංගය තමයි රික්තක නල. හරිද අපිට? පළමුවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිතා වුණු විද්‍යුත් උපාංගය තමයි රික්තක නල කියලා කියන්නේ. අපිට ක්‍රමක්‍රමයෙන් මම කිව්වා ක්‍රමක්‍රමයෙන් පුතේ උපාංගය වෙනස් කරනවා. ඒ කියන්නේ අලුතෙන් තාක්ෂණය දියුණු වෙද්දී පුතේ උපාංගය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා. මම එමු උපාංග කීපයක් පෙන්වන්න. දැන් පළවෙනි පරම්පරාවේ පුතේ භාවිතා වුණේ රික්තක නල. හරිද පුතේ? දෙවෙනි පරම්පරාවට එද්දී එයා අලුත් උපාංගයක් භාවිතා කරනවා රික්තක නල වලින් වෙනස් වෙලා. ඒ කියන්නේ පුතේ රික්තක නල භාවිතා කරපු පරිගණකයක් මට දැන් නමක් කියන්නකෝ. රික්තක නල භාවිතා කරපු පරිගණකයක නම ආසසිරි ඉනියක්. ඉනියක් පුතේ ඉනියක් පරිගණකය ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම එයා මම ඉස්සෙල්ලා ටොන් 5ක් විතර බරයි. අඩි 30යි 50යි කාමරයක් වোন පුතේ මේක දාලා තියන්නේ. අඩි 30ක් දිග 50ක් පළල කාමරයක්. ඒ වගේම ටොන් කීයද සර්? ටොන් 5ක් බරයි. හරි දැන් කිලෝ 5000. මේ පරිගණකය. අර සමහර පාලම් වලත් පුතේ ගහලා තිනව ගෙනියන්න පුළුවන් ටොන් 10යි. අතර මේ පරිගණකය පුතේ මේ පරිගණක දෙකක් දාගෙන ලොරියකට යන්න බෑ පාලමේ. නේ ඒ තරම් බර වැඩි. ඒකත් පුතේ දැන් ඒ වගේම දැන් මේකට වැයවන විදුලි ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතා විශාල විදුලියක් වැය වෙනවා. ඒ කියන්නේ පුතේ එක පරිගණකයක රික්තක නල තියෙනවා 18000ක් විතර. එක පරිගණකයක පුතේ මේ රික්තක නල 18000ක් විතර තියෙනවා. දැන් පුතේ මේ මෙච්චර වෙලා ඔයාගේ ඔය ෆෝන් එක එහෙම නැත්නම් කම්පියුටර් කොන් එකේ තියද්දි බලන්නකෝ ඔය කම්පියුටර්ගේ යටපැත්ත පොඩ්ඩක් ඕනනම් අල්ලලා. දැන් මේ මගේ කෙනා නම් අල්ලලා බලුවා. මේ රත් වෙලානේ තියෙන්නේ. පුතේ දැන් තියෙන පරිගණකත් මෙහෙම රත් වෙනවනම් ඒ කාලේ මේ පරිගණකයකට පුතේ වොට් 150000ක් විතර ඕනි. ඒක ඔන් කරගන්න. සබදී මේ අධික ලෙස රත් වෙනකොට මේ රික්තක නල නිතර නිතර පිච්චෙනවා. කම්පියුටර් එක පුතේ අධික ලෙස රත් වෙනවනේ. සම මේ රික්තක නල නිතර නිතර පිච්චෙනවා. උතර අපිට සිද්ධ වෙනවා අලුත් රික්තක නලයක් ඒ වෙනුවට දාන්න. දැන් මේක හරි වදයක්. උතර පරිගණකයේ ප්‍රමාණයන් විශාලයි. වැයවන විදුලි ප්‍රමාණය වැඩි. මේක නිතර නිතර පිච්චෙනවා මේකේ කොටස්. නේ මෙයාට පුතේ තත්පරයකදී ගණන් 5000ක් හදන්න පුළුවන්. මේ 1946 දී හදපු ඉනියක් පරිගණකයට තත්පරයකදී පුතේ ගණන් 5000ක් විතර හදන්න පුළුවන්. හරිද? ඒ වගේම මේකේ දත්ත ආදානීය ප්‍රතිදානීයට පාවිච්චි කරේ. ආදානීය කියන්නේ පුතේ මේ ඇතුළත් කරන එක. ප්‍රතිදානීය කියනවා එළියට දෙන එක. ඒවට භාවිතා කරේ පුතේ සිදුරුපත් සංකල්පය. කවුද පුතේ සිදුරුපත් සංකල්පය හොයාගත්තේ? ජෝෂප් ජක්වාඩ්. ජෝෂප් ජක්වාඩ්ගේ සිදුරුපත් සංකල්පය තමයි ආදානයට ප්‍රතිදානයට පාවිච්චි කරේ. ඔය මේ පරිගණකය පුතේ තත්පරයකට ගණන් 5000ක් කියන්නේ අද කාලේ එක බැලුවාම හරි පොඩි ප්‍රමාණයක්. දැන් සමහරට වාඩි තන තත්පරයකට 5000ක්ම අපෝ ඒ ඇතිනේ කියලා. හරි අද තියෙන පරිගණකයක් පුතේ තත්පරයකට ගණන් කෝටි 10ක් විතර හදනවා. හරි තත්පරයක් තුලදී. එතකොට
ඉතා විශාල ගණිත කර්ම ප්‍රමාණයක් මේ පරිගණකයකට කරන්න පුළුවන්. හරි අද කාලයේවට මුල්ම කාලයේවට බෑ. ඒ කියන්නේ ඉනියක් පරිගණකයට ඉතා අඩු ප්‍රමාණයක් කරන්න පුළුවන් වෙන්නේ. මේක නිසා පුතේ මේගොල්ලෝ අලුත් උපාංගයක් හොයා ගන්නවා. අලුත් විද්‍යුත් උපාංගයක්. අලුත් උපාංගය තමයි මෙන්න මේක ට්‍රාන්සිස්ටර් කියන එක. රික්ත කනලා වෙනුවට පුතේ මේක නෙවෙයි හොඳින්. මෙන්න මේක ට්‍රාන්සිස්ටර් අලුත් උපාංගයක් හොයා ගන්නවා. අපි මේ අලුත් උපාංගය හොයා ගන්නමත් එක්කම ඒ පරිගණක වලට කියනවා පුතේ නමක් දෙවෙනි પરම්පරාවේ පරිගණක. අලුත් විද්‍යුත් උපාංගයක් හොයා ගන්නමත් එක්කම ඒ පරිගණක වලට කියනවා පුතේ අපි නම දෙවෙනි પરම්පරාවේ පරිගණක කියලා. උතර මතක තියාගන්න ඕන පුතේ දෙවෙනි પરම්පරාවේදී භාවිතා කරන උපාංගය තමයි මොනවද? ට්‍රාන්සිස්ටර්. පළවෙනි પરම්පරාවේදී භාවිතා කරා මොනවද පුතේ? රික්තකනල. දෙවෙනි પરම්පරාවේදී ට්‍රාන්සිස්ටර්. දැන් පුතේ දෙවෙනි પરම්පරාවේ ලක්ෂණ මතක තියාගන්න හරි පහසුයි. ඒ මොකද? පළවෙනි પરම්පරාවේදී වැයවෙච්ච විදුලිය මොකද්ද? අඩුද වැඩිද? ඔව් පළවෙනි પરම්පරාවේ ගොඩක් ලොකු විදුලියක් වැයුණා. දෙවෙනි પરම්පරාවට එද්දි මොන වෙනවද? භාවිතාවන විදුලිය අඩු වෙනවා. පළවෙනි પરම්පරාවේ ගණිත කර්ම කරන්න පුළුවන් 5000යි. දෙවෙනි પરම්පරාවට එද්දි ගණිත කර්ම ප්‍රමාණය වැඩි වෙනවා. ඒක ලක්ෂයක් වගේ වෙනවා පුතේ. තත්පරයක් තුලදී. දෙවෙනි પરම්පරාවට එනකොට. හරිද? ඊට පස්සේ දැන් වෙන්නේ විදුලි ප්‍රමාණය වැයවන විදුලි ප්‍රමාණය අඩු වෙනවා. පරිගණකයේ වේගය වැඩි වෙනවා. රත් වීම අඩු වෙනවා. හරි ඔය වගේ වාසි වෙන්නේ ගොඩක් වෙලාවට දෙවෙනි પરම්පරාවට එද්දි. හැබැයි දෙවෙනි પરම්පරාවේ පරිගණකත් පුතේ ප්‍රමාණයෙන් විශාලයි. අර රත් වීම අඩු වුණාට මේක රත් වීමත් අද කාලට සාපේක්ෂව ගොඩක් වැඩි. සෑ ඒගොල්ලෝ ක්‍රමයෙන් තවත් උපාංගයක් හොයාගන්න බලනවා. අලුත් අලුත් තාක්ෂණයන් හොයාගෙන යනවා. එසපති වැඩි ගණිත කර්ම ප්‍රමාණයක් කරගන්න මොකද අලුත් උපාංගයක් නිර්මාණය කරනවා. ට්‍රාන්සිස්ටර්ස් ගොඩක් එකතු කරලා හදන උපාංගයක් අපි යාට කියනවා අනුකලිත පරිපථ. අපි ඉංග්‍රීසියෙන් කියනවා පුතේ ඉන්ටිග්‍රේටඩ් සර්කිට් IC කියලා. මේ ප්‍රසන්ටේෂන් එක පුතේ මම පුංචි ළමයින්ට හදපු එකක්. මට දැන් පින්තූර ටිකක් පෙන්න ගන්න ඕන නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. ඒතර අනුකලිත පරිපථ වල ඉන්ටිග්‍රේටඩ් සර්කිට්. අනුකලිත පරිපථ හදන්නේ පුතේ මොනව එකතු කළාද? අනුකලිත පරිපථ හදන්නේ මොනව එකතු කළාද? ට්‍රාන්සිස්ටර්ස් එකතු කරලා. ඒතර මුල්ම කාලේ එකතු කරපු ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය පුතේ හරිම අඩුයි. එනේ මුල්ම කාලේ පුතේ එක අනුකලිත පරිපථයක, ඒ කියන්නේ එක IC එකක, අපි අනුකලිත පරිපථ කියන්නේ පුතේ IC, එක IC එකක තිබුණු ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය පුතේ හරිම අඩුයි. ඒක නිසා අපි මුල්ම කාලේවට කියනවා SSI කියලා. හරිද පුතේ? SSI. SSI කියලා. අපි කියන ඉන්ටිග්‍රේටඩ් සර්කිට් SSI කියලා. Sorry, small scale integration කියලා පුතේ SSI කියලා කියන්නේ. તો small scale integration කියලා කියන්නේ පුතේ මේ මුල්ම කාලේ තිබුණු IC එකක ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය හරිම අඩුයි. හැබැයි ටික කලක් යද්දී මේගොල්ලෝ ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය පුතේ ටික ටික වැඩි කරනවා. එහෙනස අපි ටික කලක් යද්දී එකට කියනවා MSI කියලා. MSI medium scale integration කියලා. ඉතින් තව ටිකක් වැඩි ප්‍රමාණයක එකතුවක් small scale integration ටික කලක් යද්දී medium scale integration transistors ප්‍රමාණය තව ටිකක් වැඩි කරනවා. ඊට පස්සේ පුතේ තව ටික කලක් යද්දී තවත් transistors ප්‍රමාණය වැඩි කරනවා. අපි කියන LSI කියලා. LSI කියන්නේ large scale integration කියලා. මුල්ම කාලේ පුතේ එක අනුකලිත පරිපථයක තිබුණු transistors ප්‍රමාණය හරිම අඩුයි. අපි ඒකට කියනවා නමක් small scale integration කියලා. ටික කලක් යද්දී අනුකලිත පරිපථවල transistors ප්‍රමාණය ටික ටික වැඩි කරනවා. වැඩි කරද්දී අපිට medium scale integration, ඊට පස්සේ large scale integration. තව ටික කලක් යද්දී පුතේ තව transistors ප්‍රමාණය වැඩි කරනවා. එහෙම වැඩි කරාම අපි කියනවා අන්න හතරවෙනි પરම්පරාව නිර්මාණය වෙනවා කියලා. හතරවෙනි પરම්පරාව එකට අපි භාවිතා කරන්න පුතේ අලුත් විද්‍යුත් උපාංගයක්
ඒ තමයි මෙන්න මේක අපි දැකලා තියෙනවද පුතේ මේක මධ්‍ය සැකසුම් මේකකය අපි මෙයාට කියනවා central processing unit මම central processing unit එකක් පෙන්වන්නම් ගෙනල්ලා හරි ඔයාලා පුතේ මෙන්න මෙහෙම එකක් දැකලා තියෙනවනේ මොකක්ද මේ පුතේ මොකක්ද මේ motherboard motherboard මවුපුවරුව කියලා දැන් පුතේ මෙන්න මේ motherboard එකේ තියෙනවා මෙන්න මේතන පොඩි කොටුවක් මම හිතන්නේ හැමෝටම පේනවා ඇති හරිද processor දාන එක මොකද්ද පුතේ processor holder ඒක මෙතන processor එක සවිකරණ කොටසක් තියෙනවා මම මේ ප්‍රොසෙසර් එක සවිකරණ මේ මෙන්න මේ J අකුරක් වයි ඉලක්කෙම අයක එලියට ගන්නවා ඉස්සුවා දැන් පුතේ මේක පොඩි ක්ලිප් එකක් තියෙන මම ඒක පල්ලෙහාට පහත් කරා දැන් ඔයාලට පේනවා ඇති දැන් ප්‍රොසෙසර් එක පුතේ අතර ගන්න පුළුවන් මේ තියෙන්නේ දැන් අද කාලේ පරිගණක වල තියෙන පුතේ මෙන්න මෙයා අපි මෙයාට කියනවා නමක් මධ්‍ය සැකසුම් මේකකය එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක කියලා දැන් පිළිමි ළමයි එහෙම ගොඩක් අය දන්නවා මේක ගැන ප්‍රොසෙසර් එක දැන් පුතේ මම ඉස්සෙල්ලා පෙන්වුවෙත් මෙන්න මෙයා ප්‍රොසෙසර් එක හරිද නේද මධ්‍ය සැකසුම් මේකගේ අපි යාර තව නමක් කියනවා මයික්‍රෝ ප්‍රොසෙසර් මයික්‍රෝ ප්‍රොසෙසර් ශුද්‍ර පරිපත කියලා ශුද්‍ර පරිපත මෙයා තමයි අපතේ අපේ පරිගණකයේ ඉන්න මොළය මොකද මෙයා තමයි සියලු සකස් කිරීම සියලුම දේවල් පාලනය කිරීම කරන්නේ මොකද 10ට ඇයි මොකද ප්‍රශ්නේ පන්තියක් තියද වෙන එහෙම නැන්නේ දහයට ඉවර කරන්න කියන පුතේ මොකද ප්‍රශ්නේ? එහම 10ට ඉවර කරන්න ඕන කියලා එකක් නැහැ නේ කාටවත්? නැහස උදේට නැගිටින්න. ආ අපෝ පොඩ්ඩක් වෙලා ඉන්නේ ඉතින්. උදේට අපිට පැය එකමාරක් වගේනේ. දැන් පුතේ මේ මෙතනින් ළමයා කාටද 8ට පටන් ගත්තොත් ප්‍රශ්නයක්ද පන්තිය? නැහස. අවුරාරියම් ප්‍රේම බැරිද බැරියක් තියනවා හැබැයි බෑ කියලාත් එක ළමයෙක් දෙන්නෙක් කියනවා හරි ආරිය අපි දැන් පුතේ අද 10 කාලවත්තනකන් එනන් ඉමු හරි ඔම්ම හරි පුතේ මේ මේ තියෙන මධ්‍යසක සොම් මේක කිය මේක තමයි හතරෙනි පරම්පරාවේ පරිගණක වල භාවිතා වුණු විද්‍යුත් උපාංගය වෙන්නේ මධ්‍යසක සොම් මේකකය එතන අපි කියනවා ප්‍රොසෙසර් එක නේද ශුද්‍ර සකසන මයික්‍රෝ ප්‍රොසෙසර් ශුද්‍ර සකසන කියලා. උතර මතක තියාගන්න ඕන පුතේ හොඳට එක් එක් පරම්පරාවලදී භාවිතා වුණු පාංගයක් මොකක්ද කියලා. මම දැන් කිව්වා පළවෙනි පරම්පරාවේ භාවිතා වුණේ පුතේ මොකක්ද පාංගය? පළවෙනි පරම්පරාවේදී පුතේ vacuum tube. Vacuum tube. රික්තකනල කියලා. රික්තකනල. රික්තකනල. දෙවෙනි පරම්පරාවේදී පුතේ transistor. Transistor. ඔව් දෙවෙනි පරම්පරාවේ transistors. උදේ ඊළඟට ට්‍රාන්සිස්ටර්ස් කීපයක් එකතු කරලා තුන්වෙනි පරම්පරාවේ හදන උපාංගයක් මොකක්ද ඒ? IC. අනුකලිත පරිපත. අනුකලිත පරිපත. ඔව්. උදේ දැන් මම කිව්වා IC එකක මුල්ම කාලේ තිබුණේ IC එකක මුල්ම අනුකලිත පරිපත. ඔව්. අනුකලිත පරිපතයක පුතේ මුල්ම කාලේ තිබුණේ ට්‍රාන්සිස්ටර්ස් කීපයයි. ඒක නිසා අපි කියනවා තුන්වෙනි පරම්පරාවේ SSI කියලා යාට මුල්ම කාලෙදි small scale integration පස්සේ පුතේ ඒගොල්ලෝ ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය ටික ටික වැඩි කරනවා ඊට MSI medium integration කියලා ඊට පස්සේ පුතේ තව ටිකක් වැඩි කරාම අපි කියනවා LSI large integration ඔව් large scale integration කියන්නේ පුතේ අනුකලිත පරිපතයක තියෙන ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය ටික ටික වැඩි කරනවා හරිද පුතේ දෙපසපතේ හතරවෙනි පරම්පරාවට එද්දී හතරවෙනි පරම්පරාවට එද්දී අපි ඒකට කියනවා තව ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය වැඩි කරනවා හතරවෙනි පරම්පරාවේදී හතරවෙනි පරම්පරාවේ පුතේ භාවිතා කරේ ශුද්‍ර සකසණයක්නේ හැබැයි ශුද්‍ර සකසණයත් කරන්නේ අර අනුකලිත පරිපත වල ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය වැඩි කරා වගේ මේකෙත් අනුකලිත පරිපත ප්‍රමාණය වැඩි කරනවා සපිනා VLSI කියලා පුතේ
දැන් මෙතන තියෙන ලාර්ජ් ස්කේල් ඉන්ටග්‍රේෂන් v කිව්වම very large scale integration අපි කියනවා අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ කියලා. පුතේ තුන්වෙනි පරම්පරාවේදී කරේ දෙවෙනි පරම්පරාවේව ටික ටික වැඩි කරා. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් ටික ටික වැඩි කරා. හතරවෙනි පරම්පරාවට යද්දී අපි කියනවා VLSI very large scale integration කියලා. හතරවෙනි පරම්පරාවේ පුතේ භාවිත කරන උපාංගය තමයි මයික්‍රෝ ප්‍රොසෙසර්. মানে ශුද්‍ර සකසන ශුද්‍ර සකසන හැබැයි පුතේ পেපර් එකේදී දැන්ට අවුරුද්දකට දෙකකට කලින් අනේ 2018 වගේ මට මතක හැටියට එයා කියනවා හතරවෙනි පරම්පරාවේ භාවිතා කරන විද්‍යුත් උපාංගය වන්නේ පරිගණකවල හතරවෙනි පරම්පරාවේ භාවිතා කරපු විද්‍යුත් උපාංගය එයා උත්තරය දෙන්නේ පුතේ VLSI කියලා එයා සිංහලෙන් ලියලා තියනවා අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ කියලා. අන්න ඒක තමයි උත්තරේ වෙන්නේ. හතරපති හතරවෙනි පරම්පරාවේදී VLSI කියන එක මතක තියාගන්න ඕනේ. හතරවෙනි පරම්පරාවේදී අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. හතරවෙනි පරම්පරාව වෙනකොට. පුතේ පස්වෙනි පරම්පරාවක් ගැන අපි කතා කරනවා. හතරවෙනි පරම්පරාවේ පුතේ VLSI නේ. පස්වෙනි පරම්පරාවේදී අපි කියනවා ULSI කියලා. ULSI කියන්නේ ultra large scale integration ultra large scale අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ කියලා ultra large scale integration අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ පස්වෙනි පරම්පරාව කියලා ඉතේ කියන්නේ. ඒක මතක තියාගන්න ඕන පුතේ පස්වෙනි පරම්පරාවේදී අපි කියනවා કૃත්‍රිම බුද්ධියක් සහිත පරිගණක නිර්මාණය වෙනවා කියලා. કૃත්‍රිම බුද්ධියක් කියන්නේ අපේ බුද්ධිය අපේ දැනුම පරිගණකයකට දෙන්න පුළුවන් පුතේ. එතකොට કૃත්‍රිම බුද්ධියක් සහිත පරිගණක තමයි පස්වෙනි පරම්පරාව කියලා කියන්නේ පුතේ. උතර අපි ඒකෙදි උපාංගය සලකන්නේ ULSI කියලා. අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ මතක තියාගන්න ඕනි. ඒකට අරගෙන තියෙන අනුකලිත පරිපථද? ඔව්. අනුකලිත පරිපථ කියන්නේ පුතේ තුන්වෙනි පරම්පරාවේ වනේ නේ. දැන් පළවෙනි පරම්පරාවේදී පුතේ ඇදුවේ රික්තක නල. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්. තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපථ. ඔව්. දැන් අනුකලිත පරිපථයක් ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය තුන්වෙනි පරම්පරාවේදී ටික ටික වැඩි කරනවා. හරි. එතකොට තමයි පුතේ SSI, MSI, LSI කියලා කියුවේ. හතරවෙනි පරම්පරාවේදී පුතේ භාවිතා කරන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. හැබැයි පුතේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක ඇතුලේ තියෙන ඒගොල්ලෝ කියනවා අනුකලිත පරිපථ ප්‍රමාණය වැඩි කරනවා. ඒක නිසා පුතේ VLSI කියලා කියන්නේ. Very large scale integration. හරිද? පස්වෙනි පරම්පරාවේත් භාවිතා කරන්නේ පුතේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකම තමයි. හැබැයි එයා ඒක ඇතුලේ තියෙන අනුකලිත පරිපථ ප්‍රමාණය තව වැඩි කරනවා. හරිද? අනේ ඒක නිසා තමයි පුතේ අපි කියන්නේ ULSI කියලා. Ultra Large Scale Integration කියලා. මතක තියාගන්න ඕනේ. දැන් පුතේ පස්වෙනි පරම්පරාවේදී කිව්වම එකපාරට අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ කියලා. කාට හරි තේරෙන්න බලන්න ඇයි තුන්වෙනි පරම්පරාවේ එකමද මේ තියෙන්නේ කියලා. නෑ පුතේ. හතරවෙනි පරම්පරාවේ භාවිතා කරපු මයික්‍රෝ ප්‍රොසෙසර් එකම තමයි තියෙන්නේ. හැබැයි ඒක ඇතුලේ තියෙන අනුකලිත පරිපථ ප්‍රමාණය තව වැඩි කරනවා. ඒ තවත් කාර්යයන් ඉටු කර ගැනීමේ හැකියාව වැඩි කරනවා. ඒක නිසා තමයි අපි ULSI කියලා කියන්නේ පුතේ. Ultra Large Scale Integration කියලා කියන්නේ. මේක පුතේ මතක තියාගන්න ඕනේ. මම ඔයාලට পেපර් එකක් පෙන්නන්නම්. දැන් නෝට් එක ලියන අතරේ මම পেපර් එකක් හොයලා පෙන්නන්නම්. මේ ප්‍රශ්නේ තියෙන. ඒක ප්‍රශ්නේ තියෙන පුතේ හතරවෙනි පරම්පරාවේ තියෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා නෙවෙයි. ශුද්‍ර සකසන කියලා නෙවෙයි. එයා බලාපොරොත්තු වෙන්නේ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. يعني අධික විශාල ප්‍රමාණයේ අනු يعني විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ කියලා very large scale integration කියලා. සමහරවිට අපි අර পেපර් එකේන ප්‍රශ්න වලට ගැලපෙන්න අපි ඉගෙන ගන්න ඕනනේ. නැත්නම් නිකම් අපි ඉගෙන ගත්තට අපිට උත්තර ලියා ගන්න බෑ. ඒක නිසා අපි পেපර් කරන්න ඕනේ. අපි পেපර්ස් කීපයක් ගන්නවා. ඒ කියන්නේ අපි পেපර්ස් කරන්නේ පාඩමක් අවසානයේදී পেපර් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් මම කල්පනා කරේ කොහොමද online ටෙස්ට් එක දෙන්නේ කියලා. දැන් අපේ පාඩම අදින් ඉවරයි. ඒක නිසා
හරි පුතේ අපි මාතෘකාවක් ලියාගමු පුතේ ඔතන යටින් දැන් ඔයා කරුණු කීපයක් ලිව්වනේ අන්තිමට ලිව්වනේ පුතේ ඉනියක් පරිගණකය ගැන ඔතන යටින් පොඩි මාතෘකාවක් අපි ලියමු පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය කියලා පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය එහෙම කියලා පුතේ ඔයා පොඩි වගුවක් ඇඳ ගන්න මෙන්න මේ වගේ ඔන විදි වගුවක් ඇඳ ගන්න පුතේ ඒකේ අපි ලියමු එක පැත්තක ලියන්න පරම්පරාව පරිගණක පරම්පරාව එහෙම ලියමු चलो कुआं कुआं कौन मगध पुते लोकुआं कुआं गानों ने नहीं नहीं रोल पाहक पके थे उन्हें मैं थी पुते पल्ले हाटे परंपरा वकी ने पैतरे चोटी डाक्टी आना अनेक पैतरे ठीक सामान डिप्रमाण एक्टिव उन्हें कमान ने अनेक पैतली हम पुते बाविता वन विद्युत उपांगे मतलब बाविता वन क्या निकली आने लेना विद्युत उपांगे के लो विद्युत उपांगय मतलब मैं क्या बोलते हैं विद्युत लिया ना बया हरियत हो याल हरियत लिया करना अरे बावितावन विद्युत उपांगय मैं क्या हरियत लिया करना मारी और रिक्त कनाल वाला तीन अपुते लोहे या दम गया हुआ की पता ऐतर मामा नाम पुते हरियाणा में दाने ने कहते लोग तीन लोहे या मुकाबला किया ला रिक्त कनाल है एक यार वाटे नंग आवार ने हादल तीन एल्युमिनियम वाली इट पास से बीज दूर वाली तमाई बटे वागे का हादल तीन नाले टाइटेनियम दे दाने ओ ऐतुले मत ये ने पुते मनोवत दाने के तीन नवा में अरे पार्टी पार्टी कोटा स्केप या अरे लोह वार्गे उन्हें मामा होयला किया नंगे का मुकाबला लोहे तीन ने किया टाइटेनियम दाने ने हरी रम बाला किया ना मां इलेंदा से तो ये प्रश्न मगे गहन ना उत्तर मां किया ना पारिगाने का परंपरा आप उते का पैतक अनित पैती विद्युत पांगे लिया मु पालमु परंपरा हुए देखो एक वाम्मा तो पैती लेने पालमु परंपरा हुए विद्युत पांगे लिया का मु विद्युत पांगे लिया ना रिक्त का नल विद्युत उपांग लिया गम रिक्त का नल උදේ පළවෙනි પરම්පරාව කියලා ඉතින් ඉස්සරහෙන් ලියන්න රික්තක නල දෙවෙනි પરම්පරාව කියලා ඉස්සරහෙන් ලියමු ට්‍රාන්සිස්ටර් තුන්වෙනි પરම්පරාව අනුකලිත පරිපත
හතරවෙනි පරම්පරාව ශුද්‍ර සකසන එතන නම් ලියා ගන්නකෝ එටික පුළුවන් හතරවෙනි පරම්පරාව ශුද්‍ර සකසන සර් එක දෙක පොඩ්ඩක් කියන්න පුළුවන්ද පළවෙනි පරම්පරාව පුතේ රික්තක නල දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර් දැන් තනියම ලියන්නත් පුළුවන් වෙන්න ඕන ඔයාට පළවෙනි පරම්පරාව පුතේ රික්තක නල දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර් තුන්වෙනි පරම්පරාව අනුකලිත පරිපත දැන් මේ ආයි කියනවා අනුකලිත පරිපත හතරවෙනි පරම්පරාව ශුද්‍ර සකසන හතරවෙනි පරම්පරාව ශුද්‍ර සකසන ශුද්‍ර පරිපත කිව්වත් හරි හරි පුතේ ශුද්‍ර පරිපත කිව්වත් හරි එතනින් පුතේ තව දෙයක් අපි ලියනවා එකක් ලියාගමු ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත කියලා ලියමු පුතේ ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත සකතනද ශුද්‍ර සකසන නම් ශුද්‍ර පරිපත කියලා ලිව්වේ පුතේ එතන මේ අටින් ලියන්න ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත කියලා ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත VLSI කියලා ලියන්න ඕනද? ඔව්. VLSI කියලා ලියන්න ඕන අපිට එතන. VLSI කියලා. Very large scale integration. හරිද අපිට? ඊට පස්සේ පස්වෙනි පරම්පරාව පස්වෙනි පරම්පරාවට ලියමු පුතේ ULSI කියලා පස්වෙනි පරම්පරාවට ලියමු ULSI ULSI ඒකටම ලියමු පුතේ එතනටම අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත කිය. අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත. අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත හරි ඔතේ පස්වෙනි පරම්පරාවට එහෙම ලිව්වනේ ULSI ඊට පස්සේ අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත කිය අධික විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත වගුව නේද? ඔව් හරිනේ වගුව. එතනටම ලියමු පුතේ පස්වෙනි පරම්පරාවට තව දෙයක්. કૃත්‍රිම බුද්ධියක් සහිත පරිගණක කියලා. કૃත්‍රිම බුද්ධියක් සහිත පරිගණක. ඒක ලියලා වගුව වහන්න. පස්වෙනි පරම්පරාවටම ලියන්න ඕනි. કૃත්‍රිම බුද්ධියක් සහිත පරිගණක. કૃත්‍රිම බුද්ධියක් සහිත පරිගණක. හරි හැමෝම ලියලි වරයන් පුතේ ටිකට
හරි දැන් මම අර කිව්වනේ পেපර් එකක මෙහෙම එකක් ආවා කියලා මගේ পেපර් එක හොයාගත්තා ඒ වගේ තියෙන පොත 2019 ඕ ලෙවල් পেපර් එක දැන් ඔයාලට পেපර් එක පේනව ඇති পেපර් එකක් පේනවනේ ඒ සරගේ තට්ටේ තියෙනවා සුපිරි পেපර් එකක් පේනවද පුතේ ඔව් සර් හරි පුතේ මේ බලන්න 2019 ඕ ලෙවල් পেපර් එක 2019 2019 ओ लेवल पेपर के तुम्हारी प्रश्न दे बालन को तुम्हारी प्रश्न उत्तर है मत කියන්න හතර 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 අනුකලිත පරිපද හඳුන්වා දුන්නේ පළවෙනි පරිපදාවෙ. එක වැරදීනේ නේ. අනුකලිත පරිපද හඳුන්වා දෙන්නේ පුතේ මොන පරම්පරාවෙදද? තුන්වන පරම්පරාවේ. තුන්වෙනි පරම්පරාවේදී. රික්තකනල හඳුන්වා දෙන්නේ දෙවන පරම්පරාවේදීලු. පළවෙනි පරම්පරාවේ. පළවෙනි. ට්‍රාන්සිස්ටර් හඳුන්වා දෙන්නේ තුන්වෙනි පරම්පරාවේදීලු. දෙවන පරම්පරාවේ. දෙවන. විශාල ප්‍රමාණයේ අතිවිශාල කියලා දෙන්නේ very large scale. අතිවිශාල ප්‍රමාණයේ उदाहरण දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ අර ඔයාලා උත්තරේ දන්නව අනිත් ඒවා ටික දන්නේ නැහැ වැරදි ඒවා ටික හරි උත්තරේ විතරක් දන්න වැඩි අපි අර පද්ධතිය කතා කරන්නේ ආදානය සැකසීම ප්‍රතිදානය කියලානේ කාටද කියන්න පුළුවන් එක ඕ උත්තරේ එක පුතේ දත්ත සැකසුම උදාහරණයක් තමයි ඒක මුදල් ආපසු ගැනීමෙන් පසු බැංකු කරන මෘදුකාංගයක් භාවිත කරන ගිණුමේ ශේෂය ගණනය කිරීම. මේ අපි එහෙම එකක් ඉගෙන ගත්තානේ නිකන්. මේ අර පද්ධතියක ආදානය සැකසීම ප්‍රතිදානය කියන ඒවා මුලින්ම කතා කරා. පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. ආදානය සැකසීම ප්‍රතිදානය. සකස් කිරීම කියන්නේ මොනවද කියලා. උත්තර පුතේ ලේසියෙන් උත්තර ලියා ගන්න පුළුවන් පුතේ මේවට. හරි හරියට අපි ඉගෙන ගත්තමු. ඔව් සසිරිතන උත්තරේ කියලා දෙනවා අංක 1 කියලා ලේසියෙන් උත්තරේ ලියන්න හැකියාව තියෙනවා ඒ නිසා පොඩි හොඳ අවධානයෙන් අහගෙන ඉන්න එක තමයි කරන්න ඕනේ පුතේ ඒ වගේම තමයි මම කිව්වා පළවෙනි පරම්පරාවේ පරිගණකවලදී භාවිත වෙනවා ආදානය සැකසීම සඳහා සිදුරුපත් සංකල්පය දෙවෙනි පරම්පරාවට යද්දි පුතේ ඒගොල්ලෝ භාවිත කරනවා ඔය චුම්බක පටි කියලා එහෙම වර්ගයක් නිකන් නම් මතක තියාගන්න විතරයි ඕනේ වගේම পেපර් එකේදී අහවි පුතේ තුන්වෙනි පරම්පරාවේදී තමයි මුලින්ම පරිගණකයට මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන්නේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පුතේ දැන් ෆෝන් වල එහෙම තිනව මෙහෙයුම් පද්ධතියක් Android කියලා ෆෝන් වල මෙහෙයුම් පද්ධතියක් තියෙනවා Android ඔයාලා අහලා තියෙනවනේ Android නේ අපේ සාමාන්‍ය කම්පියුටර් එකේ තියෙනවා පුතේ Windows කියලා එකක් මෙහෙයුම් පද්ධතියක් Windows ඔව් ඒතරද මේ මෙහෙයුම් පද්ධතියක් මුලින්ම හඳුන්වා දෙන්නේ තුන්වෙනි පරම්පරාවේදී. හැබැයි ඒක පුතේ අර චිත්‍ර තියෙන එකක් නෙවෙයි. කළු පාට ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. ඒ කළු පාට ස්ක්‍රීන් එකේ අපි හැමදේම ටයිප් කරන්න ඕන. උදාහරණයක් පුතේ මෙන්න මෙහෙම එකක්. මම එහෙම අපේනන්නම්කෝ. මේ ඕපන් කරපු ඒවා ගොඩක් තියෙන ක්ලෝස් කරගන්න. හරි. මෙන්න මේ වගේ එකක් පුතේ මම පෙන්නන්නම් අම සර්ච් එකේ ටයිප් කරනවා CMD කියලා. එතකොට එනවා ඒ වගේ මෙහෙම පද්ධතියක්. මෙන්න මෙහෙම එකක්. පුතේ එතකොට ඉස්සරම තිබුණේ මෙන්න මේ වගේ කළු පාට ස්ක්‍රීන් එකක්. මේ කළු පාට ස්ක්‍රීන් එකේ තමයි පුතේ අපි හැමදේම ටයිප් කරන්න ඕනේ. හරිද මොනවාරි එකක් හදන්න ඕන නම්
කළු පාට ස්ක්‍රීන් එකේ වුණ ටයිප් කරන්න. ටයිප් කළා තමයි ෆෝල්ඩර් එකක් හදන්න. හරි හැමදේම කරන්න. ඔතන මේ කළු පාට ස්ක්‍රීන් එකේ තියෙන මුල්ම මෙහෙම පද්ධතිය. හරිද අපි MS DOS කියලා අපි පස්සේ ගැන කතා කරනවා. ඔතන පුතේ මෙහෙම පද්ධතියක් මුලින්ම හඳුන්වන්නේ තුන්වෙනි පරම්පරාවට. ඔතන ඒක අන්න කළු පාට ස්ක්‍රීන් එකක්. ඒකේ තමයි හැමදේම ටයිප් කරන්න ඕන. හතරවෙනි පරම්පරාවේදී මුලින්ම තේ චිත්‍රක සහිත පින්තූර තියෙන මෙහෙම පද්ධතියක් හඳුන්වා දෙනවා. ඉතින් අද අපේ කම්පියුටර් එක වගේ දැන් මම පෙන්නුවේ. මේ අපේ කම්පියුටර්ස් වල අද මේ චිත්‍ර හැමනේ තියෙන චිත්‍ර තියෙනවා එක එක බටන්ස් තියෙනවා. ඒවනේ තියෙන්නේ. ඊටපස්සේ මුලින්ම මෙහෙම පද්ධතියක් හඳුන්වා දෙන්නේ තුන්වෙනි පරම්පරාවේදී. මුලින්ම පුතේ චිත්‍රක සහිත පින්තූර තියෙන මෙහෙම පද්ධතියක් හඳුන්වා දෙනවා හතරවෙනි පරම්පරාවේදී. ඒක පොඩක් මතක තියාගන්න ඕන පුතේ. තුන්වෙනි පරම්පරාවේදී තමයි මුලින්ම මෙහෙම පද්ධතියක් හඳුන්වා දෙන්නේ. ඒ වගේම පුතේ කීබෝඩ් එක මවුස් එක පරිගණකයට හඳුන්වා දෙන්නේ තුන්වෙනි පරම්පරාවේ පරිගණකවලට. කීබෝඩ් මවුස් වගේව හඳුන්වා දෙන්නේ තුන්වෙනි පරම්පරාවේ පරිගණකවලට. හරි මතක තියාගන්න හතරවෙනි පරම්පරාවේදී තමයි මුලින්ම චිත්‍රක සහිත මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන්නේ. මම ඔයාලට දැන් ටියුට් එකේ අන්තිමට දීලා ඇති වගුවක්. දැන් ටියුට් එක හම්බෙච්ච නැති ළමයිත් මෙතන ඇති. يعني ගෲප් එකෙන් ගන්න බැරි වෙච්ච ළමයි. මොකද අලුතෙන් සම්බන්ධ වෙච්ච අය. මට මැසේජ් එකක් දැම්මම මම ඒගොල්ලන්ට ඒක එවන්නම්. උදේ ගෲප් එකට ගිහිල්ලා ටියුට් එක දැන් ගන්න බැරි නම් මට මැසේජ් එකක් දාන්න මම ඒක දාන්න. මත ඒ ගෲප් ටියුට් එකේ තියෙන පුතේ අන්තිමට වගුවක් අනේ වගුවේ තියෙන විස්තර කටපාඩම් කරන්න නෙවෙයි පොඩ්ඩක් කියව ගන්න ඕන. හරි වගුවේ තියෙන විස්තර ටික කියව ගන්න ඕන. පළවෙනි පරම්පරාවේ භාවිතා කරපු පාංගයේ දෙවෙනි එකේ ඒව නම් මතක තියෙන්න ඕන හොඳට. මුලින්ම මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන්නේ මොන පරම්පරාවේදීද? මුලින්ම චිත්‍රක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන්නේ මොන පරම්පරාවේදීද? ඔව් මට දැන් පේනවා ටියුට් එක. හරි. හරි ඒ ටික පොඩ්ඩක් බලා ගන්න ඕනි. ඒක නිසා මේ ඒව බලාගෙන ඉන්න ලබන සතියේදී. ලබන සතියේ පුතේ අපි අලුත් පාඩමක් පටන් ගන්නෙ. අතන මම ඒකට ටියුට් එකක් හදලා තියෙන පුතේ ඒ ටියුට් එක දෙන්නම්. ටියුට් එක ලබා ගන්න පුළුවන් ඔයාට ඕනම් මම මැසේජ් එකක් දාන්න ටියුට් එක ඒ ආයතනයේ ගෙනහිලා තියලා සත්‍ය ආයතනයේ ලබා ගන්න පුළුවන් මිනුවන් ගොඩ ගාවල්ලේ මම බ්‍රයිට් එකෙන් ලබා ගන්න පුළුවන් ඔළුවේ ටිකේ එහෙම නැත්නම් බද්දගම්නේ ඔව් බද්දගම්නේ ළමයින්ට සිග්මා ආයතනයේ ලබා ගන්න පුළුවන් හරි මතක තියාගන්න ඔය ආයතන තුනෙන් එකකින් ටියුට් එක ගන්න පුළුවන් ගිහිල්ලා එහෙම නැත්නම් මම ගෲප් එකකට ටියුට් එක දානවා කාට හරි එහෙම තැනකට යන්න අපහසු නම් යන්න කැමති නම් ටියුට් එක print එකක් ගන්න එකට ලොකු වියදමක් යන්නේ නැහැ රුපියල් 30ක් 25ක් 30ක් යයි ඊට වඩා යන එකක් නැහැ එහෙම ටියුට් එක ගිහලා ගන්න බැරි නම් ටියුට් එකේ print එකක් ගත්තා නම් හරි හරි ඒතර අපි ලබන සතියේ අලුත් පාඩමකට පටන් ගන්නනේ පරිගණකය හඳුනා ගනිමු කියලා හරි මොකක්ද පරිගණකය කියන්නේ ඒකට සම්බන්ධ කරපු උපාංග මොනවද මොනෝ ඉදේවල් ටික තමයි අපි හඳුනා ගැනීම කරන්නේ ඊටපස්සේ ලබන සතියේ අපි මේ වෙලාවට තමයි පන්තිය තියන්නේ ඒක 8ට තියන එකත් ගැටලුවක් නැහැ කියලා ගොඩක් අය දැන් කිව්වා නේ එසා අපි පන්ති 8 ඉඳන් 10 වෙනකන් තියන්න උත්සාහ කරමු ලබන සතියේදී ලබන සති ඔව් මොනවද කියන්න තියෙනවා කියන්න සර් මේ පළවෙනි පාඩමේ පන්ති ඔක්කොම ටික YouTube එකේ තියද ඔව් ඔක්කොම ටිකට YouTube එකේ තියෙනවා ගිය සති එකයි අද එකයි නැතුව මම ඒක පුතේ දැන් මට ළමයි කීප දෙනෙක් කිව්ව එක නම් කරපු ඒ කියන්නේ තියෙන විදියට හොයා ගන්න අමාරුයි කියලා. මම මේකේ part 1 part 2 part 3 කියලා දාන්නම්. අතර YouTube එකට ගිහලා playlist එකට යන්න. playlist එකේ තියෙනවා 2021 10 අවසර කියලා එකක්. ඒක උඩ click කරන්න. එතකොට තමයි පුතේ පාඩම් ටික තියෙන්නේ. හරි. ඔන්න ඒ කියන්නේ සාමාන්‍ය පන්ති පටන් ගත්තට පස්සේ පුතේ online කරන්න කියලා ඉල්ලීමක් තිබුණොත් කරනවා. මෙතනින් ළමයින්ගෙන් එහෙම නැත්නම් මේ ඔන්ලයින් සාමාන්‍ය පන්ති පටන් ගන්නතර පස්සේ සාමාන්‍ය පන්ති වලට ඉන්න පිරිස ඔක්කොම ආවද නම් මෙතන ඉන්න අර WhatsApp ඉන්නවනේ මැසේජ් එකක් දැම්මොත් කිලිමක් තියනවා වැඩි පිරිසකගේ ඔන්ලයින් කරගෙන යන්න පුළුවන් ඒක ගැටලුවක් නේ හරි නැත්නම් සාමාන්‍ය පන්ති වලට එන්න ඕනි ඔය පන්ති තියෙන වෙලාවන් පුතේ මම කියන්නම් ඒ කියන්නේ මේ දැන් මෙතනදී කියන්න බෑ ඔයගොල්ලෝ මට මැසේජ් එකක් එවම මම ගෲප් වලට දාන්නම් පන්ති තියෙන වෙලාවන් මම සමහර ගෲප් වලට දාලා තියෙනවා හරි සමහර මේ 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 පන්ති නම් දැම්මේ නෑ පන්ති පටන් ගන්න කී කවදද මොන වෙලාවටද කියලා හරි ආයතන
වශයෙන් දාන්න. හරි අපිට මේ කීප දෙනෙකු ඉල්ලීමක් මත يعني ඉල්ලීමක් මත ඒ වගේම පාඩම අවසානයේ ලබන සතියේ මම ටිකට් එක ලැබෙන සලස්සලා අපි පාඩම් පටන් ගනිමු. සමහර වෙලාවට මේ පේපර් එකක් ඔයාලට ලැබෙයි ලබන සතිය ආවට පස්සේ ඔන්ලයින් එකක්. ඒත් ඔයාලට පුළුවන් පුතේ දැන් අපි ක්ලාස් එක සම්බන්ධ වුණාට පස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඒ වෙලාවෙම පේපර් එකට උත්තර ලියන්න. හරි උත්තර ලියලි වරලා අපි ක්ලාස් එක කතා කරමු. එනම් පන්ති අවසානයේදී උත්තර ලියමු. මම කලින්ම පොඩි ප්‍රශ්නයක් දෙකක් දැම්ම මං දැන් උත්තර ලිව්වත් දන්නේ නැහැ ළමයි ඒකට. අර Google Classroom වල අපි Google Classroom එකට සම්බන්ධ වෙලා ලබන සතියේ උත්තර ලියමු. මම මෙහෙම ප්‍රශ්න කීපයක් ඇතුළත් කරලා පෙන්නන්නම්. හරි මේ කොහොමද උත්තර ලියන්නේ ඒකට ගිහිල්ලා කියලා. ළමයි සතියේ අපි එහෙම එකක් කරමු. ඉරි ගන්න ප්‍රශ්න කොහොමද ඒකට ඇඩ් වෙන්නේ? මම මේකට පුතේ පාස්වර්ඩ් එකක් කියනවා. ඒ පාස්වර්ඩ් එක දුන්නම ඔයාලට පුළුවන් Google වලට ගිහිල්ලා ඒක තිනවා Google Classroom කියලා එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම මම මේක පොඩක් පෙන්වන්නම් ඕන. දැන් group එකට දානවද? ඔව් group එකට. ඒ කියන්නේ මම පොතේ class එකේදීම නැත්නම් කියන්න. ඔන්න මෙහෙම අපි www.google.com කියලා type කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ අපි search කරන්න ඕන Google Classroom කියලා. දැන් නම් මගේ ඉරන් සමහරට Google Classroom එකට ඉබේම යන්නත් පුළුවන්. හරි Google Classroom කියලා පුතේ click search කරාම මෙතන එන classroom.google.com කියලා එකක්. නම් Google Classroom කියලා එකක් එයි. ආවට පස්සේ දැන් නම් පුතේ මගේ classroom එකට යනවා කෙලින්ම. ඉස්කෝලේ classroom එකට වෙන්නේ සමහර විට. ඔන්න class මේ අපේ ඉස්කෝලේ classroom එකට මේ ආවේ පුතේ. අතොර පුතේ මෙන්න මේකේ තියෙනවා ධන ලකුණ. මෙතන උඩම දැන් මේ ICT ඒව තියෙනවා මේ ඉස්කෝලේව. හරි. දැන් පුතේ අපි classroom එකට සාමාන්‍යයෙන් ආවට පස්සේ මෙතන තියෙනවා පුතේ ධන ලකුණක් මේ දකුණු අත පැත්තේ උඩම. මේ ධන ලකුණ උඩ press කරාම join class කියලා එකක් තියෙනවා. join class වලට ගියාම පුතේ class code එකක් ඔයාට මම දෙනවා. ඔයා ඒ class code එක type කරන්න. මෙතන. class code එක type කළා ඔයාට join වෙන්න පුළුවන්. එතකොට join වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් පෙන්නයි. දැන් උදාහරණයක් අපි ICT වලට ගිහිල්ලා බලමුකෝ. ICT කියන එකට ගියා. ඔයාට මෙන්න මේ වගේ පෙන්නනම් තේ class work කියලා. class work කියලා ගියාට පස්සේ මම මේ ඉස්කෝලේට හදපු ඒවා ටිකක් තියෙන්නේ. ඉත පරිගණකය හඳුනා ගනිමු. ඒකේ තියෙන මැටීරියල් එක මම පොඩක් පෙන්නන්නම්. ප්‍රශ්න තියෙන එකක් තිබුණොත් ඒ තියෙන්නෙත් එහෙම ඒවා. හරි මෙන්න assignment එකක් තියෙනවා. එකක් මම ඔයාලට හරි මේක කියන මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට. එතකොට ඔයා උත්තර ටික මාක් කරගෙන යන්න ඕන. දැන් මම නිකන් මාක් කරන්නම් උත්තර ටිකක්. මෙන්න මේක වගේ උත්තරයකේ. හරි මොයි වගේ මාක් කරගෙන යනවා. මේකෙත් අහනවා ඉහත වගේ රෙකෝඩ් ගන්න කීයද කියලා. මාක් කරනවා. මම අපිට වැරදි එකක් මාක් කරමු. මාක් කරලා ඉවර වුණාට පස්සේ පුතේ වැරදි එක සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාට පෙන්නයි view score ගියාම ඔයාගේ උත්තර කීයක් හරිද? දැන් පළවෙනි ප්‍රශ්නේ මගේ හරි. හරි. මෙන්න දෙවැනි එක වැරදි. හරි. එයා පෙන්නනවා වැරදි එකට උත්තරේ මෙන්න මේක කියලා. correct answer එක 4යි කියලා. හරි. ඔය වගේ මම ප්‍රශ්න ටිකක් හදලා දාන්නම්. ඒක හදන්න ටිකක් වෙලා ගත වෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික හදලා දැම්මට පස්සේ ඔයාට පුළුවන් ඒකට උත්තර ලියන්න. ওই විදියට. ඔයාට තියෙන්නේ join class ගිහිල්ලා Google Classroom කියලා search කරා internet එකේ. ඊට පස්සේ නම ධන ලකුණක් දකුණු අත පැත්තේ උඩ ඒකෙන් join class කියලා එකක් තියෙන ධන ලකුණ උඩ click කරාම class එකට join වෙන්න පුළුවන්. මම දෙන password එක නේනම් class code එක පාවිච්චි කරලා. හරි ඊළඟ දවසේ අපි ඒක කරලා බලමු. කොහොමද ප්‍රශ්න පත්‍රයකට online උත්තර ලියන්නේ කියලා. මොකද දැන් අර 12 වසර එහෙම අයියලට අක්කලට GIT කියලා විභාගයක් තියෙනවා. ඒක ලියන්න වෙන්නේ ওই වගේ online අන්තර්ජාලයට සම්බන්ධ වෙලා. අපිත් එහෙම එකක් කරලා බලමු. කෝඩ් එක මොකද්ද සර්? සර් තියෙනවා නම් ඊට කලින් දැනුම් දෙනවා නේද විභාගෙ තියෙන්නේ. ඔව් දැනුම් දෙන නෑ විභාගයක් කොහොමද තියෙනවා කියලා හිතාගෙන පාඩම් කරලා තින්න. හරි මම විභාගයක් තියෙනවා කියලා කියන්නේ ළඟදිම. ඒ කියන්නේ ඔය විභාගයක් තියෙනවා කියලා හිතාගෙන පාඩම් කරලා ඉන්න තිබුණත් නැතත්. හරි මම මේක තියෙනවා කියන්නේ ඊට කලින් දවසේ. ඒතර අර පාඩම් කරන්න වෙලාවක් ඔය තියෙද නැද්ද මන් දන්නේ නෑ. හරි ඒ නිසා Taman සූදානම් වෙලා ඉන්න. එදාට තියෙනවද නැද්ද කියලා මම කලින් දවසේ කියන්නම්. හරි. හරි පුතේ මේ අදට අපි පන්තිය නවත්තනවා.
දැන් අලබන් සතිය අපි අලුත් පාඩමක් පටන් ගන්න. එතකොට අර වගුවක් තුනන් ටියුට් එකේ ඒ වගුව එහෙම පොඩ්ඩක් කියවලා ඉන්න අවසානයේ තියෙන. අපි මන්දී පළවෙනි පාඩම කියන පොතේ ලොකු පාඩමක් කියන පිටු 30ක් අපේ පොතේ. මේක පොතේ කියන්නේ එච්චර ඉගෙන ගන්න ලොකු කැමැත්තක් නැති පාඩමක්. අපි දෙවෙනි පාඩම ටිකක් ආකර්ෂණීයයි මීට වඩා. තුන්වෙනි පාඩමේ ඉඳගෙන හරි ආකර්ෂණීයයි. ඒකයි මොකද ඒකේ ගණන් හදන්නේ. ඒක එහෙම තියෙන්නේ හරි ලේසියෙන් ගණන් ටික එහෙම හදාගෙන යන්න පුළුවන්. ඒතර මම මේ පළවෙනි පාඩම ඉඳන්ම කරගෙන ගියේ මොකද ආකර්ෂණීය එකක් කළා ඔයාලව රඳව ගන්න නෙවෙයි ඕනේ. හරි ඒක නිසා. සම පළවෙනි පාඩම ඉඳන්ම කරගෙන ගියා. සතියේ පීඩියක ගෲප් එකට දාන්න පුළුවන්. දාන්නම් පුතේ. හෙට දානවා එක මම දාලා ගෲප් එකට ලින්ක් එක දාන්නම්. ගිය සතියේ වීඩියෝ එක ආද එකක් දාන්නම්. සර් පළවෙනි පාඩම විතරයිනේ. පළවෙනි පාඩම විතරයි. ඔව් පළවෙනි පාඩම විතරනේ පුතේ අපි ගන්නුවේ. පළවෙනි පාඩම විතරයි. මහා ලොකු ප්‍රමාණයක් නැහැ. හරි. ඒකෙත් එන්නේ ඉරි ගහන ප්‍රශ්න ටිකක්. සලේසින් උත්තර ලියා ගන්න පුළුවන්. හරි. අද අපි පන්තිය නවත්තනවා පුතේ. හැමෝටම මේ සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්.